අයිබෝවන් සුබ දවසක් සුන්දර දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට ජීවිතේ සතුට හොයාගෙන යන්න පුළුවන්ද? නැත්තම් අපේ ජීවිතේ සතුට අපි ළඟට එනකන් අපි බලාගෙන ඉන්නවද? සතුට කියලා කියන්නේ එහෙම ජීවිතේ ළඟට එනකන් ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට සිදු වෙනවා බොහෝ වටින කියන කාලේ කැප කරලා බොහෝ වටින කියන දේවල් වලින් අපිට සමහරලට මිදිලා අපේ සතුට හොයාගෙන යන්න සිදු වෙනවා. ඉතින් ජීවිතේ එහෙම සතුට වෙන ආදරණීය දෙපලක් අද දවසේදී මගේ කතා බහට එකතු කරගන්න මම සූදානම්. සමාජය කොයි විදිහට ඕන් ගැන කතා කරත් ඕන්ගේ ජීවිතයේ තියෙන සතුට සිනහව අද මහර්ගා බ්ලොග්ස් තුලින් මම කතා කරන්න සූදානම්. මේ පළවෙනි වතාවට ඔබ ආදරය කරන දෙදෙනෙක් නැත්නම් ඔබේ නිතර කතා කරන නැත්නම් ඔබ නිතරම ඔවුන් ගැන අවධානය යොමු කරන දෙදෙනෙක් අද දවසේදී මගේ කතාවට එකතු වෙන්න සූදානම් වෙලා ඉන්නවා. පරණ දේවල් වලට වඩා වර්තමානයේ තියෙන අගය අනාගතේ ඔවුන් කොහොමද දකින්නේ? ඒ අනාගතයේදී ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගන්න සූදානම් වෙලා ඉන්නේ සිතුම් පැතුම් සියල්ලක් එක අපි කතා කරමු ඔවුන්ගේ ජීවිතේ වර්තමානයේ ගැන. මේ බොහොම ආදරෙන් එකතු කරගන්න සූදානම් වෙලා ඉන්නේ අපි හැමෝම දන්න සාම ෆ්‍රැන්සිස් එවගේම දුලාච් රංගනම. ඉතින් දෙන්නම බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ආයුෂ බොහෝ වේවා. ඉතින් හිස්සරෝම ස්තුතිවන්ත වෙනවා දෙපළටම. මොකද YouTube නාලිකා කොතරම් තරගකාරීව තිබුණත් මම ඉස්සරෝම කතා බහ කරා මාත් එක්ක එකතු වෙන්න කියලා මහර්ගා බ්ලොග්ස් එක. ඉතින් දුලාච් තමයි සම්බන්ධ කරගත්තේ. දුලාච් එක සම්බන්ධයේ ගොඩනගාගත්තට පස්සේ මට හිතුණා දුලාච් එක ගොඩාක් දේවල් තියෙනවා කතා බහ කරන්න, සාමා ගැන ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. ඉතින් මේ වෙනුවෙන් මට අවස්ථාව දුන්නාට මුලින්ම ස්තුතියි. හරි, එහෙනම් අපි ලෑස්ති කතා කරන්න කොහෙන්ද පටන් ගන්නෙ? මේ දවස්වල සාමා ගැනත් දුලාච් ගැනත් විවිධ විදිහට කතා කරන කට්ටිය ඉන්නවා. හැබැයි ඕගොල්ලෝ හැම කෙනාම විවිධ දේවල් දැකලා වීඩියෝස් වලින් ෆොටෝස් වලින් දැනගත්තට ඕන් දෙදෙනා අතර තියෙන ආදරේ නැත්තම් ඕන් දෙදෙනා කොයි තරම්නම් ඕන් දෙදෙනාව තේරුම් අරන් ඉන්නවද ඒ අවබෝධය ගැන ඔබලට අදහසක් නැහැ. ඒ නිසාම මම හිතුවා ඔබට ඒ අදහස ලබා දෙන්න. ඕන් කොතරම් ගැළපෙනවද කියලා ඕන් කතා කරાવી ඕන් කියાવી. සාමා කියන කුදුලාච් ගැන ඔයාට දැනෙන විදිහ සහ කවුද මේ? එයාට එයාගේ නම දුලාච් රංගන. එයාට තියෙන ලස්සන පර්සනැලිටි එකක්. එයා ගොඩක් මැචුවර්ඩ්. ගොඩක් කියන්න එපා. එතකොට ගොඩක් වගේ. තව එයා හිතන විදිය ගොඩාක් කයටට වෙනස්, ටිකක් උසස්, හොඳට හිතනවා, හොඳට හිතන කෙනෙක්. කොහමද මේ ආදරි දැනෙන්නේ යාගේ? මෙයා හම් ගොඩක් බලා ගන්නවා. ආදරි තාත්ත කෙනෙක් වගේ. ඔව්. දුලාච් කොහමද සාමව දැනෙන්නේ? සාමව දැනෙන්නේ. සාම හොඳ හොඳ ගොඩක්. හොඳ කෙනෙක් ඉදී. කලින් කතා කරනකොට කිව්වේ. ඔව් මොනවාද? හොඳයි ඉති. පොදරි නාමයට දාන්නවා. ආ. නයිස්. මෙයාගේ හිනාව ගේන්න දුලාච් වට කොච්චර කාලයක් ගත වුණාද? එන ගත වුණේ කාලයක්. ඒ කියන්නේ හමු වෙලා මෙයා හම් වෙනකොට හිටපු විදිය සහ ඔව් සෑන්ට පොඩ්ඩක් ඩවුන් හිටියේ. ඇත්තටම ෆස්ට් මට හම්බෙද්දී මෙයා සෑහෙන්ට වෙනස්, ඒ කියන්නේ වෙනස් කියන්නේ අපි යාළුුන් නෑ. ඊට පස්සේ එයාත් කතා කළායි මම පොඩ්ඩක් ඉතින් හෙව්ව කරා. හොයලා බලලා. ඒ කියන්නේ කලින් දැනන් හිටියෙම නෑ. නෑ 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 මම දැනන් හිටියේ. දැන් මේ අපි කතා කරන්නේ දුලාච් විශේෂයෙන් මතක් කරලා අපි මේ කතා කරන්නේ මේ අවුරුද්ද ගැන. මේ දෙදෙන හමු වෙන්නේ 2021 වසරේදී. බොහෝ දෙනෙක් විවිධ විදිහට හිතනවා. හැබැයි ඒක අපි නිරවුල් කරලා දෙන්න සූදානම්. මේ කතා කරන්නේ දුලාච් සාමව මුණ ගැහෙන්නේ මේ අවුරුද්දේ. මේ අවුරුද්දේ මුල ගැන තමයි මේ කතා කරන්නේ. හරි, දැන් ඉතින් පටන් ගමු කතාව. මෙයාව මම දකින්නේ ඉස්සෙල්ලාම සෝෂල් මීඩියා එකේ. ඒතොර මම කලම්බෝනේ මෙහි හිටියේ. මම මගේ හොස්ටල් එකක් තිබ්බ ඩවුන් සවුත්. මම ඒ ඉද්දී පස්සේ කොවිඩ් ආවනේ. කොවිඩ් එද්දී මම කොළඹට ආවා. ඊට පස්සේ මට මෙයා පොඩ්ඩක් බලන්න ඕනේ නැහැ හිටියා. මෙයා ඊට පස්සේ වර්ක් කරා කැෆේ එකක. ඒ බලන්න ඕනේ කියලා හිතුවා. බලන්න තුලේ පොඩ්ඩක් එක එක කතානේ කියන්නේ. මෙයා ගැන
මොකද ඒ අතරින් වට හිතට වැදුණම කතාව? හිතට වැදුණම මට එකක් අත් වැදුන්නේ මොනවද හිතට? මට මොනගොඩේ මොනවද? පොඩ්ඩක් මෙයා විසිට් කරලා ඉස්සලා පොඩ්ඩක් බලන්න කවුද දැන් මේ කියනවා අදනවා කියනවා මේව කියනවා මේව කියනවා මට හොරවුණා පොඩ්ඩක් බලද්ද ඊළඟට මම ගියා කැතේකට ගිහිල්ලා මම මෙයා බැලුවා බල්ලා ගල්ලා ඒ බල්පු දවස මතකද? කොමාරි ෆෙබ්‍රුවරි වගේනේ මං ඊට පස්සේ ආවා ආවට පස්සේ මම ටැටූස් කරන්නේ මම ටැටූ ආටිස් කෙනෙක් මං කරන්නේ රියලිසම් පෝට්‍රේට් පැත්ත ඉතින් මොනවද මම මෙයාට ෆස්ට් කතා කරනවා ඊට පස්සේ මම කැෆේ එකට ගිහලා ඊට පස්සේ කතා කරනවා මෙයාට පෝට්‍රේට් එකකට මෙයාගේ එක්ස් බොයෆ්‍රෙන්ඩ් එවිම ෂෙවින්ගේ පෝට්‍රේට් එකක් කරන්න තමයි මම මෙයාට කතා කරන්නේ මොනවද ඊට පස්සේ මෙයාට එතකොට ඔයාගේ පෙන්හිටියේ ඔව් එතකොට ඔයාට තිබුණේ දකින්න කැමැත්ත විතරයි සමාව දකින්න කැමැත්තක් විතරයි තිබුණේ ඔව් එතකොට අර අපි දෙන්න අර මම මෙයාට ක්‍රෂ් එකක්වත් එහෙමකුත් නැහැ මට තිබ්බ පොඩ්ඩක් අතර මෙයා බලන්න ඕන වුණා මට මොකද්ද මේ වටේ කට්ටි කියනවනේ එක එක කතා මට එක කිව්වත් වැඩන්නේ මොනවාද මං ඉතින් ඊට පස්සේ මෙයා අසනීපෙන් හිටියේ ගොඩක් ඩිප්‍රෙෂන් කියන එක ලොකුවටම පොඩියට නෙමෙයි ලොකුවටම තියෙනවා. ඒ කියන්නේ ඔයාට මතකද මුල හම්බෙච්ච දවසේ මෙයා වචනයක්වත් කතා කරේ නැද්ද? ඒ කියනවා කතා කරන්නේ නැහැ. මම කතා කරෙත් නැහැ. මං ගිහිල්ලා මෙයාගෙන් කෝපියක් අරගෙන පොල්රොඩි කාලා ආවා. මොනවද ඊට පස්සේ මෙයා අසනීපෙන් හිටි මට ටැටූස් කරන්න බෑ. මොනවද ડોක්ටර් කියලා තිබ්බා ටැටූස් වලට යන්න එපා දැම්මම මෙහෙමයි කියලා. ඊපස්සේ ඕම ඉතියා ඇත්තටම කිව්වොත් මෙයාගේ වටේ හිටිය ළඟ ළඟම හිටපු කට්ටිය මෙයාට වෙලා තිබ්බේ මෙයාගේ සෝෂල් මීඩියා ගේම්ම ගෙනවරැල්ලා සෝෂල් මීඩියා ගේම්ම බයින්නත් ගත්තා. ඒ කියන්නේ මෙයාව කන්ට්‍රෝල් කරන්න ගත්ත සෝෂල් මීඩියාගේ කට්ටිය. මොකද මෙයා ගොඩක් අහිංසකයි මොනවද නයිස් සෝල් එකක් තියෙන්නේ ඇත්තටම මට තේරුණා ඉතින් මොනවද වටේ ඉන්න කට්ටිය ගොඩක් මෙයාගෙන් සර්වයිව් වෙන බලාගෙන එමි කිය කට්ටියක් හිටියා එතකොට සමහර කට්ටිය හිටියා මෙයාට ක්‍රෂ් එකේ හිත කැමැත්තෙන් ඉඳගෙන මෙයාට ඒ කියන්නේ මේ ඒ ටයිම් එකේදී මෙයා මට හම්බෙද්දී මෙයා සමහරක් වෙලාවට කියන දේ තවට කියලාකින් මෙයාට පොඩ්ඩක් අමතකයි ඒ කියන්නේ මෙයා ඕවර් ස්ට්‍රෙස් ඉන්නේ හැම වෙලේම ඒ කියන්නේ ළඟ ළඟ ඉන්නම කට්ටිය තමයි ඩෙවල් කරේ මෙයාට ප්‍රෙෂර් කරනවා ඩිප්‍රෙෂර් කරනවා කියන්නේ ඒ කියන්නේ මම දැකලා නැහැ මොනවද ඒක ඇත්තටම කොච් ෆේල් ඒක ෆේල් ඒ කියන්නේ ඒ කෙනා කෙනෙක් අසරණ වෙලා ඉද්දි කෙනෙක් අර ඩවුන් ඉද්දි දැන් මෙයාගේ වටේ දැන් මෙයාට කට්ටිය හිටපු කට්ටිය මම දැක්කා මොනවාද ඇත්තටම දුව තෙර පොඩි කට්ටියක් හිටිය වටේ ඒගොල්ලෝ හරි සෙල්ෆිෂ් මොනවාද ඔව් ඉට් වස් කොමාරි මෙයා මට හම්බෙච්ච මෙයාව ස්ටුඩියෝකට ටැටූ ස්ටුඩියෝකට ඒත් ඔය කාලෙම දෙ කියන්නේ පෙබරවාරි මාසේ වගේ නේද නැත්නම් ඊට පස්සේ පෙබරවාරි වලින් මම මෙයා බලන්න ගියාට පස්සේ මම ආයේ ආවනේ ගෙදර ගාවනේ ඉතින් කැෆේ එකට ගිහලා කතා කරලා ආවට පස්සේ සෑහෙන්ට කල්ලානේ මම කතා කරෙත් නෑ ඔව් කතා කරෙත් නෑ මැසේජ් එකක්වත් දැම්මේ නෑ මට මෙයා නිතරම කතා කරලා කියනවා නංගි මේ අම්සර පුළුවන් නේ හලෝ මොකක් හරි පටන් ගන්නවා කො එහෙමද කතා කරන්නේ ඒ කියන ඕම් ඉන්න එපා ගන්න ඒ කතා කරන කිසිම දුකක් කේම අහන්නේ කතා කරලා අහන්නේ කෑදුව දෝල් ගුඩ්ද උදා කියන චිල්ලක ඉන්නවා කියලා hina වෙලා ඉන්න මට මීම් සේ මේවනවා hina යන්න යට තේරුන ගම මොකක් කර කියලා අහන්නේ මොනවද කියලා එයා එවනවා හැමනිතරම එයා මේ බිස්නස් එකක් කරන්න පටන් ගන්නවා හරි කරන්න කිව්කේ හැමනිතරම කතා කර කර කිව්වා වට ඒ කියන්නේ ඔයාව අර කාර්ය බහුල කරන්න හැදුවා ඔයා හිටපු තත්ත්වෙන් මිදෙන්න ඕනේ හින්දා ඔව් ඒත් වගේ හරිද මං කියපේ දුලච් හරි ඒ කියන්නේ මෙයාගේ මෙයාට එළියට ඊට පස්සේ දැන්
ඔව් මෙයාව මෙයාව ගන්න දෙන්නෙම නෑ එළියට මෙයාගේ වටේ ඉන්න කට්ටිය මෙයාව මාරු විදියට හිර කරනවා මෙයාට එන සෑඩ් ඩිස්ට්‍රියක් තියෙනවා ඉතින් ඇත්තටම ඒ කියන්නේ ගොඩක් සෑඩ් එක එළිය කට්ටිය දන්නේ නෑ කවුරු මොනවාද සෑඩ් ඒති දැන් එළිය ඉන්න බොහෝ දෙනා උපදි පෙළකේ ඡායාරූප දිහා බලලා TikTok දිහා බලලා ඔබ දෙපළ ගැන කරන ඒ විනිශ්චය ගැන ඔබ දෙපළ මොකද හිතන්නේ? ඒ කියන්නේ මෙතරම් දුක් විඳලා මෙතරම් කට්ටක් කාලා මෙච්චර ආදරණීය කෙනෙක්ගේ හිත හදන්න දුලාෂ් ඔයා ලොකු කැපවීමක් කරා. සාම ගැන මම මේ අව탁සිරු කරනා නෙමෙයි. හැබැයි දුලාෂ් ඔබ තමයි සියලු දේ ගැනම වැඩිපුරම හිතන්න ඕනේ. වැඩිපුරම මං හිතන්නේ පිටිපස්සෙන් ඉඳගෙන ඔයා තමයි ලොකු පුෂ් එකක් දෙන්නේ. සාම ඔයා මෙන්න මේ වගේ වෙන්න ඕනේ කියලා. මොකද දැන් හිතෙන්නේ එහෙම තිබුණ අතීතයක්. හැබැයි දැන් මිනිස්සු විවිධ දේවල් ඔබ දිහා බලලා ඔබ දෙපළ දිහා බලලා කියනවා. ඔව් ඉතින් කියනවා ඉතින් අපිත් ඒක බලාගෙන ඉන්නවා. කරන්න දෙයක් නැහැ ඉතින් ඒගොල්ලෝ කියන්න පුළුවන් එකක් කියන්නේ. නොදැනුවත් කම. නේ කිසිම ඒ කියන්නේ දෙයක් තියෙනවා අපේ ලංකාවේ. එයා එක්කෙනෙක් කිව්වොත් ඒ දේ අනිත් එක්කෙනාට යනවා. ඒ දේ නිමෙ අනිත් එක්කෙනාට යන්නේ. ඒ කියන්නේ අර ඇඩ් වෙනව මොකද කෑලි 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 ඇඩ් වෙනව එනින ඒ කියන්නේ ඒක අපේ ලං තියෙන දෙයක් ඉතින් ඒ කියන්නේ කැත පුරුද්දා මොනවා හරියටම දෙයක් දන්නේ නැතුව කතා කරන එක ඉතින් කැත පුරුද්දා ඒ වගේ කතා කරන කට්ටියත් එක්ක ඇත්තටම මට නම් කතාවක් නැහැ මොන දේ කිව්වත් මට නම් වැඩක් නැහැ ඇත්තටම වැඩක් නැහැ කියන්නේ මොනවද මෝඩ මිනිස්සුත් එක්ක අපි කතා කරනකොත් අපි මෝඩ වෙනවානේ සම ඔයාට මොකක්ද තියෙන්නේ කියන්න ඒ කියන්නේ ඔබට මතක ඇති බොහෝ වෙලාවට ඔබ කතා කරපු ඉන්ටර්විව්ස් වල ඔබත් එක දුක බෙදාගත්ත කට්ටිය හිටියා. හැමෝම කිව්වේ සාමාන්‍යයෙන් එපා හිත හයිය කරගන්න. ඔයා තාම පුංචි කෙනෙක් වාර්තාව දිගු ගමනක් යන්න තියෙනවා කියලා. හැබැයි එක්තරා තැනකදී ඔබම ඇවිල්ලා කියනවා එහෙම කියපු ඔයාලම දැන් මට මෙහෙම කියනවා. විවිධ විදිහට කියනවා. කොහොමද වටේ දේවල් දැනෙන්නේ? එක එක අයගේ ඉතින් එක එක විදිහ එක එක ගලෝ පිළිගන්න කැමති නැහැ කියන්නේ වෙන කෙනෙක් දුකේම ඉන්නවා සමහරගෙනි මෝන් වෙනවා ඒක විදියයි ති. ඉතින් මේක මගේ පර්සනලිටි එක. ඒක ඒ මිනිස්සුන්ට ඇක්සෙප්ට් කරන්න අමාරු. ඒ කියන්නේ බොහෝ දෙනා හිතුවේ නෑ නේද සාම මෙච්චර ඉක්මනට තව කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පටන් ගනි විවාහ වෙයි කියලා. ඒකද මේ මිනිස්සුන්ට හිතරේ දිලා තියෙන්නේ. ඒක ඒක එකපාරට අමාරු ෂොක් එකක් වගේ. මොකද්ද මේ උනේ කියන එක. ඒ කියන්නේ සමහර කට්ටිය දන්නව මං අර ගර්ල්ස් පවර් කරනකොට ඒකේ වටේ හිටියක් කට්ටියක් ඒගොල්ලෝ මුලින්ම දන්නනේ මං හිතන විදිය මගේ ඒ විදිය ඒගොල්ලෝ දන්න කට්ටිය ටික අවුලක් නෑ ඒක හරි ඕකේ අර ඊට වඩා වැඩි පිරිසක් දැන් ඔක දන්න හින්දා එක පාට් ඒගොල්ලන්ට ඒ කියන්නේ තමන්ගේ කැමැත්තක් තියනනේ ඉතින් ඒක ඒගොල්ලෝ හැමනිතරම ඉතින් ඒගොල්ලන්ගේ අදහස කියනවා ඔක හරියන්නේ නෑ මට එයාට සෙට් වෙන්න නැතයි ඉතින් කමෙන්ට් කරන එක සෙට් වෙන්න නැති ඉතින් එහෙම තමයි දැන් ආදරය ගැන කතා බහ කරනකොට දුලාච් ඔබට නැවත වතාවක් හමු වෙන්නේ කවදද? ඒ කියන්නේ දුලාච් සහ ඔබ අතර සම්බන්ධතාවය කොයි කාලෙද ඇති වෙන්නේ? අයියලා බිම බලන්නේ දෙන්නත් එකම බිම බලනවා. බිම බලන්නේ මොකක්ද නැද හේතුව? මේ දෙදෙනාටම දිනවකවන්න හරියට මතක නැහැ. හැබැයි ඕන් දෙදෙනා දෙදෙනාටම ආදරය කරනවා. මේ දිනේ තමයි ඔවුන්ගේ ජීවිත වැදගත්ම දිනය. ඒ නිසා මේක මට කිව්වා අනේ අක්කේ අපිට ওই දිනවකවන්න මතක නැහැ. පුළුවන් නම් මේක තියන්න බිමි කියලා. මේ ඒක නිසා තමයි ටග් ගල සාම පිටිපස්ස බල්ලා ඉස්සරහ බල්ලා කතා කරේ. දුලාෂ් මොකද මේ hina වෙන්නේ? ගොඩ සතුටුයි. මම කැමති ওই දින සතුටේ hina වෙලා මේකට උත්තර දෙන්න. මොකද්ද මේ? first date එක. first date එක. ඉතින් ඇයි මේ දෙන්නට මමතක වෙන හින්දාද මෙහෙම? ඔව්. නම්බර් සේම එක වැඩි මතක තියාගන්න. මතක. හරි. ඉතින් සාමත් ඒ වගේම දුලාෂුත් මුලින්ම එකිනෙකාට ආදරේ කියලා ප්‍රකාශ කරගන්නේ හරියටම ජූලි මාසේ 24 වෙනිදා. ආදරේ කිව්වේ නෑ. හරි නේද? ඔව්. වැරදිද මම? නෑ මම ආදරේ කිව්වේ නෑ. මොකද ඒ ආදරේ කියන්නේ නැතුව එකතුන සම්බන්ධතාවය එක ටිකක් වෙනස් කතාවක්. මාරක
මාර විදියට තමයි අනේ කනෙක්ට් උනේ. ඒ මාර විදිය කියන්නේ මොකද? මාර විදිය කියන්නේ අපි කොමරි කොමරි ෆස්ට් ඩේට් එකේ මෙයා එළියට ආවේ, ඒ කියන්නේ ඩේට් එක ඒ අර අපි දෙන්න යාළු අර යන් අපි මෙහෙම කන්න බොන්න කියලා ප්ලෑන් කරලා නෙමෙයි ගියේ. ඒත් මෙයාට මොකක් කරේ? ඒත් ඔව්. මෙයාට කේස් එකකදී තමයි මෙයා ආවේ. ඊට පස්සේ මමත් වැඩ කරලා ආෆ්ටර් වර්ක් ඉතින් අපි ගියා කිංස්බරි එකට තමයි ගියේ. කිංස්බරි එකට ගිහලා අපි දෙන්න අර කොෆියක් එහෙම ගාලා කරලා ඉන්නේ කතා කරලා මොනවද එතකොට නම් මොනවද ඇත්තට මම කැමතත් තිබ්බා ඒ ටයිම් එකේ. ඒ ටයිම් එකේ තිබ්බ හැබැයි මම ආස්ක් අවුට් කරන්න මොකටවත් ගියේ නෑ. ඒ කියන්නේ බයක් තිබුණාද? ඒ කියන්නේ එකපාරට ප්‍රතික්ෂේප වෙයි සාමා. නෑ ප්‍රතික්ෂේප වෙයි කියන්නේ මොනවද ඇත්තටම ඔව් නෑ ඒ කැමති නෑ ගොඩ ලැජ්ජයි. කේස් මොනවද ඒකනේ ගියේ නෑ. පොඩ්ඩක් හිටියා. ඊට පස්සේ මම ගෙලින්ම ඇහුවා. මම ඇහුවා මොනවද මොකද කියන්නේ මම ඔකට කැමති. මේ වෙයි කියන එක දවසක් ඇහුවානේ. කතා කරා. ඉකින් මෙයා උත්තරයක් දුන්නාද? උත්තරයක් නොදීම සම්මත වුණා. කියන්නේ මොනවද? අර මම වට කැමතිව මට කැමතිද එහෙම හුවේ නෑ. ඔව් ඔව්. මම කො මම ඊට වට කැමති කියලා මං කිව්වා. නිකන් කතා කරනවා කියන්නේ නිකන් කියනවා. ඔව්. මොනවද? ඊට පස්සේ අපි දෙනින් පස්සේ සෑහෙන කන්වර්සේෂන් එකක් පටන් ගත්තා. ඒක මෙයා මට ෂෙයා කරා. මෙයාට වෙච්ච දේවල් මං ඇහුවා. හැබැයි මම මෙයාගේ පාස්ට් එක ගැන අහන්නේ කියන නෑ. මොකද පාස්ට් එකක් හැමෝටම තියෙනවා. හැබැයි දුරච් පුංචි බාධා කිරීමක් කරන්න නම් ඒ තමයි පාස්ට් එක ගැන එයාගෙන් අහන්න දෙයක් නැහෙනි. සමනේ එයා සෝෂල් මීඩියා එක ඇතුලේ හිට් එකක්. මං හිතනවා සෝෂල් මීඩියා එකේ ඉන්න එක නෙමෙයි ඉන්නේ. ඔව් දැන් අපි දකින්නේ ඇත්තටම මං කැමති නැහැ නැති වෙච්ච කෙනෙක් අපි මේකට ගාව ගන්න හොඳ නැහැ. මොකද අපි මේක සතුටින් කතා කරන අවස්ථාවක්. හැබැයි ෂෙවින්ගේ සහ සාමගේ ෆොටෝස් දැක්කට පස්සේ ඒගොල්ලෝ ඉන්න විදිය දැක්කට පස්සේ දුරච් ඕන කෙනෙකුට පුංචි පුංචි දෙයක් හිතට ඇති වෙනවා. මේ දැන් ඔබ විවාහකයි, ඒ කතාව පස්සේ කියන්නම් අපි. හැබැයි දැන් හිතෙන්නේ ඒ කාලෙදි හිතුන්නේ නැද්ද මෙයා වෙන කෙනෙක් එක මෙහෙම මෙච්චර ආදරෙන් ඉඳලා තිනවා, මෙච්චර ලෙන්ගතු ඉඳලා තිනවා, එහෙම පුංචි ඉවසියාවක් ජෙලස් එකක් හිතේ තිබුණේ නැද්ද? ඇයි එහෙම හිතුන්නේ නැත්තේ? ඉතින් ලව් කරන්න පුළුවන්නේ ඕනම කෙනෙක්ට පුළුවන්. දැන් මොනවද ඔයාට ඉවසන්න පුළුවන් වුණාට මේ බලන් ඉන්න බොහෝ දෙනාට ඉවසන්න බෑ නේද? ඔව් දෙයක අපිට කරන්න දෙයක් නෑ. මොනවාද ඇත්තටම මොනවාද මෙයාගේ ෂෙවින්ගේ රිලේෂන්ෂිප් එක නයිස්. ඒක මම දැක්කා ෆොටෝස් එහෙම ඒක ලස්සන රිලේෂන්ෂිප් එක. මොනවාද තිබ්බ එකේක ෆොටෝස් තිබ්බා. ඇත්තටම මට ඒකට ජෙලස් එකක් නෑ. ඒක සාමාන්‍යයෙන් දෙයක් රිලේෂන්ෂිප් එකක් ඇතුලේ සාමාන්‍ය කිස් කරන එකක්. ඒව මන් දන්නේ නෑ. මට නම් ඒක එම අවුලක් නෑ. ඒ කියන්නේ මමත් රිලේෂන්ෂිප් වල හිටියා. මම අවුරුදු 3ක් නේ. අවුරුදු 3ක් මොනවද සාමර හැමදේම කියලා තියෙනවද? යව් කියලා තියෙනවා. මොනවද අවුරුදු 3ක් හිටියා. මොනවද ඊට පස්සේ ඒක එහෙමම ස්ටොප් වුණා. හැබැයි මොනවද එයා කිද්දි මම මෙයාට කියලා වෙලා එහෙම ප්‍රශ්න මුකුත් නෑ. නයිස්ලි කතා කරලා ස්ටොප් වුණා. මොනවද එයා මෙහෙ නෙමෙයි ලංකාවේ නෙමෙයි ඉන්නේ වෙන කන්ට්‍රි එකක. මට ඇත්තටම එහෙම ලොකු අර මිනිස්සු කියනවනේ දැන් මාත් එක්ක මෙයා මේ රිලේෂන්ෂිප් එක පටන් ගත්තාට පස්සේ ෆස්ට් ෆොටෝ එක දැම්මට පස්සේ සෑහෙන්න කතා කිව්වා මෙයාගේ ෂෙවින් මෙයාගේ ලයිෆ් එකේ එන්න කලින් මෙයාගේ තිබ්බ රිලේෂන්ෂිප් වල කට්ටිගේ ෆොටෝස්, ෂෙවින්ගේ ෆොටෝස් එහෙම සෑහෙන්න එළියට දැම්මා. මොනවද ඒක දැම්මෙත් ඇත්තටම කිව්වොත් මෙයාගේ වටේම හිටපු කට්ටිය ටීම් එක. ඒක එක්කෙනෙක් නෙමෙයි එතන ඉන්නවා 6 දෙනෙක් විතර ඉන්නවා සෙට් එකක් කළේ. ඊට පස්සේ ඉතින් මොනවද ඒකට මම තව දෙයක් එකතු කරන්න මේකත් ඔබට පුළුවන් පිළිතුරු ලබා දෙන්න. ඒ තමයි විශේෂ කාරණාව. බොහෝ දෙනෙක්ව දුලාච් මේ සාමගින් ෆේමස් වෙන්න හදනවා.
ඒ කියන්නේ සාමට තිබ්බ ඇට්‍රැක්ෂන් එක මේ දුලාච්මී ඇද ගන්න හදනවද? එයා ටැටු ආටිස්ට් කෙනෙක්. බොහෝ දෙනෙක් ඔබ ෆලෝ කරන්න ගත්තා. මම හිතන්නේ Instagram එකේ එක විනාඩි ගානකින් දවස් කීපයක් ඇතුළත මම හිතනවා සැහෙන ලොකු වෙනසක් පෙරලියක් වුණා. ඒ කියන්නේ මොකක්ද කියන්නේ? මොනවද ඇත්තටම කියන්නේ මෙයාගේ මෙයාට මම දැක්කනේ ඉතින් මම මෙයා වාස්ය කරදී මෙයාගේ වටේ ඉන්න කට්ටිය ඒගොල්ලෝ මේ thinking pattern එක මම ඒ හැමදේම බලන සාමාන්‍ය නැත්තම් මම ආශ්‍රය කරන්නේ නැහැ ඉස්සර ආශ්‍රය කරා දැන් අවුරුදු 5කට 6කට කලින් එහෙම හිටියා බට් දැන් එහෙම නැහැ ඒ කියන්නේ මෙයාගෙන් ගොඩක් මට followers ලත් ආවා මොනවද ඇත්තටම මොනවද ඒක ඒක work නෑ ඒ කියන්නේ කට්ටිය सोशल मीडिया मंगे मगे फोटो दानवागे मगे जॉब मट मैगे वे कटे अत्र मैं आश्रय करे मम्मी आटे पाकिल मट अत्र मैगे फेमस මට ෆේමස් වෙන්න ඕනේ මම අවුරුදු දැන් ඔව් මේ අවුරුද්ද අන්තිමනේ යන්නේ අවුරුදු 10ක් විතර මම ටැටූස් කරන්නේ මම ෆැෂන් ඔෆ් ශ්‍රී ලංකා ස්වාධීන රූපවාහිනියත් මම ප්‍රෝග්‍රෑම් කරා ඉතින් think කරා ඩයලොග් ටීවී ඒවලත් කරලා තිනවා මම රටත් යනවා ට්‍රැවල් කරනවා මම ටැටූස් කරනවා ඒ කියන්නේ මගේ මට ඉන්න කට්ටිය මට ඇති ඇත්තටම මට මේ වෙන කට්ටියකින් කැමැත්තක් ගන්න ඕනේ නැහැ ෆලෝවර්ස් වෙන්න ඕනේ නැහැ එහෙම නැහැ ඒත් මොනවද මට මෙයාගෙන් ෆේමස් වෙන්න ඕනේ නැහැ මම ඉතින් ෆේමස් මගේ කල්ට් එකක් ඉන්නවා ඒක ඇතුලේ මම ඉන්නවා ඒ කියන්නේ වාගේ ෆීල්ඩ් එක ඇතුලේ ඔව් ඔයා නම හදාගත්ත කෙනෙක් ඔව් ඔව් මට ඒ ඇද්දි මට අර වෙන මුකුත් එහෙම අවස්ථාවක් නැහැ ඉතින් ඇත්තටම හ්ම් සම ඔයන්ගේ තමයි ඊළඟ ප්‍රශ්නේ අහන්නේ ඒ තමයි දැන් ජූලි 24 වෙනිදා දැන් උගලන්ට දින මතක නැහෙනේ ඒ නිසා මම මතක තියාගෙන ඉන්නවා දැන් මේ දින जूली विसी हाथ रविंदा जीवित अलते आरंभ करना हम देख मैं दुलाची को बेदा हदा गाना दुलाची की जीवित मिते खाले मैं और गांट सिद्धवेच देवल सामयिक बेदा गाना ये खाले पसे अलते आरंभ कर जीवित वैटिपुर खाले अन्न हम बेन रिलेशनशिप इक्मनीम विवाह जीवित एक तम सेप्टेबर मसे विसी हेनिदा ऐचर मट विवाह वेनिने सामा इनकूट मैं क्या मार पीसफुल मार सतुट क्या दैंग ए दवास टीके क्या ये मस टीके मारम प्रेशर काक क्या मीन इतना इक पत्ते की इतना मैं हेम पत्ते गुडक देवाने आप इन बै इतने इतना लोग प्रेशर काक तिब्बा इतनी अभी तो थी ඉතින් අපි ආදරේ ඉන්නේ අපි ඩේට් කරන්න සාමාන්‍ය මෙරි කරන්නනේ ඉතින් අපි ඒ කියන්නේ ওই දෙන්නගේ තීරණයද දෙමෝපියන්ට ඔව් ඒ කියන්නේ මේක අපි දෙන්නගේ කියන්නේ අපි මුලින්ම හිතුවේ නෑ මේ මෙරි කරන එහෙම ඒවා හිතාගෙන කියන්නේ මුල්ටම එහෙම නෑ ඊපස්සේ පස්සේ අපි දැනගන්නකොට කතා කරනකොට ඒක හරි තේරෙනවා ඉතින් ඒ අර ඒ කෝල් එකේ එච්චර හොඳ සතුටින් ඉන්නවනේ දෙකට ඉන්නකොට දිගටම සතුටින් ඉන්නවා ඔව් ඉතින් මම අයියා බඳුමු දෙන්නේ නිකන් මම තාගේ මොකද හිතන්නේ මම ඉතින් ෆුල් හැපි හම් මං ගොයිදී බදෙමු ගියා හ්ම් එතකොට මේ හිතුන් නැද්ද බයක් හිතුන් නැද්ද ඔය ප්‍රශ්න ඇති කරන මිනිස්සු ජීවිතේ ප්‍රශ්න ඇති කරයි අපිට සතුටින් ඉන්න පුළුවන් වේද අපිට පුංචි මේ බයක් ඇති වෙන අලුත් ජීවිතයක් ආරම්භ කරන්න අපිට අපිව ෂුවර් නේ අපි සතුටින් ඉන්නවා කියන්නේ प्रश्न फोटो මොනවද මං ඉතින් එමන කට්ටියට කතා කරා එලා නේද මොනවද පව් ඉතින් ඇත්තටම මොනවද මම ඒගොල්ලන්ට කිව්වා බ්‍රෝ ඔයගොල්ලෝ නදනවත් කරන්නේ ඔක සාමාන්‍යයෙන් අපේ ලංකාවේ අපේ මිනිස්සු දන්නේ නැහැ අපේ දැන් ලංකාවේ ඉන්න ওই ડિප්‍රෙෂන් කියන එකටම අර කන්සල්ට් කරන්න වෙනම ડોක්ටර්ස්ලා දැන් ඉන්න ඒ කියන්නේ
රෙඩි වෙලා ඉන්නේ. මෙයා මේ කාලෙදි මේ වයසේදි මේ කට්ටිය ડિප්‍රෙෂන් එනවා. එතකොට මේ ડોක්ටර්ස්ලා ඉන්න ඕන. ඒක ඇවිල්ලා ඒකත් ඇවිල්ලා අර බිස්නස් ප්‍රොජෙක්ට් එකක් වගේ. ඒ වෙන්නේ ඇත්තටම කිව්වොත් සාමාන්‍ය කොල්ලෝ කොල්ලෝ ට්‍රයි කරනවා කෙල්ලොම බලෙන් තියාගන්න. එහෙම ගොඩක් ට්‍රයි කරනවා මොනවද තියෙනවා ඉතින් එනේ එක එක ඒ කියන්නේ මිනිස්සු හරි පහත් තනේ මේකනේ රිලේෂන්ෂිප් එක පටන් ගත්තම කෙල්ලෙක් එක්ක ජීවත් වෙන්න ඕනේ නැහැ පාස්ට් එකත් එක්ක තියාගෙන මට නම් වැඩක්ම නැහැ කිව්වා එක එක කතා කිව්වා මෙයා ගැන කියන්න ආවා ඉතින් මං ඇහුවා ඔක්කොම ඒ ආහන දේවල් මම මට ෂෙයා කරලා නැහැ කෙනවා තනියම අහගෙන තනියම හිටියා තනියම හිටියා කියන්නේ මං ඒක අහනවා මට ඉතින් hina මිනිස්සු මාර ට්‍රයි එකක් දෙන්න ෆෝන් එක කාඩ් එකක් දාන මට කෝල් කරලා සහ මේ හංගන්න දෙයක් තිබුණ නෑනේ සම ඔක්කොම කියලානේවත් එක යාළුනේ නේද කියලා ඉතින් මොනවද ඒක අනිත් මිනිස්සු දන්නේ නෑනේ මිනිස්සු ට්‍රයි කරනවා මට මෙයා ගැන මෙහෙම මෙහෙම කියන්න ඉතින් මේගොල්ලෝ කියන එක මං අහනවා මොකද ඒගොල්ලෝ මට කතා කරන්නේ පවුනේ කාඩ් එකක් පවුනේ පවුනේ ඒක මිස් කරන්න හොඳ නෑනේ ඒගොල්ලෝ රෙස්පෙක්ට් කරන්න ඕන හැමෝටම මොනවද මෙන්නේ කියන එක කතාවක ඉඳලා එලගිරි සුපිරි කියන තින් තියෙනවා එච්චරයි නෝ ඉතින් තමයි එහෙම තමයි කට්ටි ඉතින් එක කිය කියන ගොඩක් කියනවා ඒක එහෙනම් දැන් 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 මෙච්චරලා කතා කරා අල්ලගන්නත් දෙක කෙනෙක් හිතන්න පුළුවන් මේ මහර්ගා මීට වඩා ලෝකේ ප්‍රශ්න තියෙනව නේද ඇයි මහර්ගා බ්ලොග් එකේ මේ ගැන කතා කරන්න කියලා මේ ඔබට තියෙන ප්‍රශ්න විසඳන්නයි හදන්නේ. අපි ඇයි තව දෙන්නේ මෙච්චර ආදරෙන් ඉන්නකොට සතුටින් ඉන්නකොට ඒ සිනහව නැති කරන්නේ? ඇයි අපි පරණ දේවල් ඇදලා අරගෙන ඒගොල්ලන්ගේ ජීවිතේට ප්‍රශ්න දාන්නේ? මටත් පුළුවන් මේ දෙන්න ගැන කතා කරන්න. මේ දෙන්නට පරණ දේවල් මතක් කරලා දුලාෂ්කින් පරණ දේවල් අහන, සමගෙන් පරණ දේවල් අහලා ඒගොල්ලන්ගේ ජීවිත අවුල් කරලා අද මම මෙතනින් ගියොත් මගේ හිතට සනසීමක් නෑ. එහෙම කමෙන්ට් කරන ඔයාගේ හිතට සනසීමක් තියනවද කියලා ටිකක් අහලා බලන්න. ආදරෙන් ඉන්න ඔබ දෙපළව දැක්කට පස්සේ ඇත්තටම අපි කතා කරන්නේ අතීත ගැන නෙමෙයි වර්තමාන ගැන. සහ ඔය දෙන්න ප්ලෑන් කරන්නේ අනාගතය ගැන කියලා හිතනවා. කියන්න දුලාෂ් සාමට කොච්චර ආදරේද කියලා අද්දිකින් අල්ලගෙන මම හිතනවා මේක ඔය දෙන්නගේ පළවෙනි සාකච්ඡාව නිසා ගොඩක් දෙනෙක් ඔයාලව බලන කට්ටිය ඉන්නවා ඒගොල්ලන් දැනගනි විදිහ. මම කැමති මොනවාද? මෙයා හිතන පතන විදිය. ඒ කියන්නේ අපි දෙන්න හිතන පතන එක මාරු විදිහට ටැලි වෙනවා. කිසිම අර ප්‍රශ්න නැහැ. ඒක ෆුල් රිලැක්ස් යනවා. අර ස්ට්‍රෙස් නැහැ. ෆුල් හැපි එකේ ඉන්නේ. අපිට ප්‍රශ්න වැඩකුත් නැහැ. ඒ කියන්නේ ප්‍රශ්න කියන්න එන කට්ටියට අපි බයින්නේ නැහැ. ඒවත් අහනවා. පවුනේ. स्तुति ඔබත් මමත් ඒ විතරක් නෙමෙයි මම හිතන පිරිමි පාර්ශවයත් බලනවා මේ වැඩසටහන. ඒ නිසා අපි හැම කෙනාටම විඳින්න පුළුවන් එකම සතුට තමයි තව කෙනෙක් සතුටින් ඉන්න බලා සතුටු වීම. සමන් ස්රෝම කැමති කතා කරන්න මේ හමුවීම තුළ ඔකුළු දැන් අලුත් ජීවිතයක් පටන් අරන් අලුත් තැනකට ඇවිල්ලා පරණ නැහැද හිත මිතුරන් සමහරලාට අයින් වෙලා ඇති අලුත් ජීවිතෙත් එක්ක නැති වෙච්ච නැදකම් හිත මිතුරුකම් ගැන පුංචි හිතේ කනගාටුවක් තියනද වාගේ මං කාත් එක්ක තර වෙලා නැහැ ඉතින් එක ඒගොල්ලෝගේ අතේ තියෙන එකක් උටේම නැහැ මිනිස්සු වෙන තමයි මොනවද දුලාෂ් නැති උනේ සාම ගන්න ගිහිල්ලා සාම ගන්න ගිහිල්ලා ඇත්තටම මගේ මොකුත් නැති උනේ නැහැ ඇති උනාද මොනවද ඇති උනේත් නැහැ මං අර ඒට ඒ
මෙයාව හම්බෙද්දි හිටපු විදිහටම මම උදේට නැගිටිනවා මගේ වැඩ තියෙන අපොයින්ට්මන්ට්ස් මොනවද මම ටැටූස් කරනවා මම මේ යන විදිහෙම තමයි වෙන ඒ කියන්නේ වෙන චේන්ජින් එකක් උනේ නැහැ චේන්ජින් එකක් උනා නම් උනේ ඇත්තටම මම ලංකාවේ ඉන්න නෙමෙයි කියේ මගේ ෆැමිලි එක අම්මා මෙහි නෙමෙයි ඉතින් මම ගොඩක් මිඩ්ල් ඉස්ට් කන්ට්‍රිස් වලට ෂෙනගන් කන්ට්‍රිස් වලට ගිහලා ටැටූස් තමයි කරන්නේ එතකොට මම ආයිඩියා එකක් තිබ්බේ රටකට ගිහිල්ලා ට්‍රැවල් කරගෙන එහෙම ඉන්න තමයි ඔව් එහෙම තමයි මම ආසයි ට්‍රැවල් කරන්න මොනවද මම ට්‍රැවල් කරනවා කරලා නැත්ද නෑ හොඳට ට්‍රැවල් කරලා තියෙනවා ළඟදිත් යන්න ලෑස්තියක් ළඟදිත් යනවා දෙන්නම යනවා ඔව් දෙන්නම යනවා මොනවද එතකොට ෆියුචර් ප්ලෑන් එකක් ඇඩ් වුණා ඒ කියන්නේ ලංකාවේ මම එහෙම අර සෙටල් වෙන්න මෙහෙම ඉන්නේ මේ හිටියේ මෙයාව හම්බවට පස්සේ මම හිතුවා රයිට් ඕකේ මේක තමයි වෙන්න තිබ්බ දේ මේක තමයි දැන් වෙන්නේ ඉතින් මොනවද බොරුවට වෙන ඩිසිෂන් වලට යන්න ඕනේ නැහැ මේ ගත්තු ඩිසිෂන් එක හරියට කෙලින් ස්ට්‍රේට් යන්න තමයි තියෙන්නේ ඒ කියන්නේ බොරුවට වටේ පිටේ එන ඔය බුල්ෂිට් අහන්නේ නැහැ වැඩකුත් නැහැ මොනවද අපි ඉතින් අපේ වේගය යනවා සම්ම මේ ගෙදර කට්ටියන් කොහොමද අදහස උනේ එක පාටම මැරි කරනවා කියලා කියපු ගමන් ගෙදර කට්ටියගේ නයිකලෝ මාර ෂොක්. ඉතින් මං ඊට පස්සේ මාම්මු. ඒකලෝ ඒගොල්ලන්ට කිසිම අයිඩියා එකක් නැහැ ගැට. මං ඉතින් කිව්වා මගේ තාත්තරත් කිව්වා අම්මලත් කිව්වා මේමයි. එහෙම ඉන්නවා මගේ අති අපේ අම්මන මගෙන් අහන්නේ. එයා තමයි ගොඩක්. ඔයා සතුටින් ඉන්නවද? ඔයාට කොහොමද? ඉතින් එයා කැමති මම ඉන්ති මම සතුටින් ඉන්න එයා දකිනවා එක දිගට දැක්ක අපි හොඳින් ඉන්නවා මේක ෂේප් මයි ගාඩ් දුලාෂ්කි මගේ මම මොනවද මැරි කරනවා කියන ඩිසිෂන් එක ගත්තට පස්සේ මම කිව්වා අපේ ගෙදර කට්ටියට මෙතන මං ගිහසලම් කිව්වා අපේ මාමට චූටි බලවා මාමට කිව්වා ඒගොල්ලෝ ෂොක් වුණා ඉතින් අපේ අපේ ෆුල් ෂොක් වුණා සහ මේ සාමව දැනගෙන හිටියද කලින් ගෙදර කට්ටිය නෑ දැනගෙන ඉන්නේ කිය දැන් ඕක දැන් මැරි කරනවා කියලා කියන්න කලින් ඒගොල්ලෝ දැක්ක Facebook එකේ අපි දෙන්නගේ දැම්මනේ ෆොටෝස් අනම්මන YouTube එකේ ඔක්කොම අපේ මාමලා බලලා කරලා කිව්වා ඉතින් කට්ටියත් එක්ක මම ෂෙයා කර කාටක නොකිය කියනේ කට්ටියම කිව්වා කවුරුත් වීඩියෝ දැක්කුවේ නැන්ත පවුලේ කවුරුත් නෑ මගේ මුළු පවුලම ඉන්නේ මගේ ලංකාවෙ ඉන්නේ මම විතරයි මගේ ෆැමිලි ඔක්කොම US වල මොනවාද ඉතින් ඒගොල්ලෝ ටෙන්න විදියක් නෑ නැත්තම් එනවා අම්මා මේ ටයිම් මේ පොඩ්ඩක් ආවොත් හිර වෙනවා කරනවා ඉතින් next year ලොකු පාටි එකක් ගන්න plan කරන් ඉන්නවා ඒගොල්ලොත් අම්මාවම මම තමයි මේ ජීවිතය යන්නේ ටැටූස් වලට කොච්චර කැමතිද එයා ටැටූ ගහලා ඉන්නට ඔයා කැමතිනේ මම කැමති කැමති ඔයා මොකද ඉතින් මෙයා ටැටූ ගන්න දෙන්නේ නැහැලු මෙයාත් හරි කැමතියි සාමත් එයාට එයාට කරන්නේ ටැටූස් ටැටූස් කරන්න ඉන්නේ ගොඩක් තියෙන එයාට එක එක වෙලාවට ඒක අර මුලින්ම අර යව හම්බෙලා කරපු රික්වෙස්ට් එක මොකද්ද ටැටූ එකක් ගහමි කියලා නේ කොහොමත් ඔයා කතා කරන්නේ ඔව් ඔව් හැබැයි ටැටූ එක ගහන්න හම්බ වෙන්නේ නැහැනේ හැබැයි දැන් එයා කැමැත්තෙන් ඉන්නවා ඔයාගේ නම ටැටූ කරගන්න ඉස්කෝ ඔව් ඉස්කෝ කිය මෙයා කරන්න ආසාවෙන් ඉන්නවා ඇත්තටම වැඩ මේ ටයිම් එකේ පොඩ්ඩක් ඉතින් මෙයා ඉතින් ඉන්නේ කෙනා ළඟ මම ගණන් ගන්නයි ඉතින් මොනවද පොඩ්ඩක් වැඩ ටිකක් තියෙනවා මේ ක්ලයන්ට්ස්ලා පොඩ්ඩක් මේවා කරන්න බෑ මොකද ලොක්ඩවුන් එක නිසා කට්ටිය වීටින් එකේ හිටියේ මොනවද දැන් ඉතින් පටන් ගත්තට පස්සේ මෙයා ඉතින් ගෙදර ඉන්නේ කෙනානේ මෙයා පොඩ්ඩක් හැමදාම හිට ගන්නවා කියලා ඊට පස්සේ හිට වැඩ මොනවද මම ඉතින් ඒක මිස් වෙන ඉතින් මට කරන්න ඉන්නේ ළඟදී මට දුලාෂ් දැන් මේ සාමත් එක්ක අලු ජීවිතයකට ඇවිල්ලා ඇවිල්ලා කියලා හැම වෙලෙම කියනවනේ ඒ කියපු කතාව දැන් මේ කන්ටිනියු කරන් යන අතරවලදී කොහොමද ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුට අමතරව දැන් වයිෆ් කෙනෙක් කොහොමද යාගේ වගකීම් ටික හරියට කරනවද යල පිහල ඒ ටික හරියට ලං කරනවද මම දැක්කලා අසුන් ටැටූ හිම ගෙවුවට පස්සේ ෆොටෝස් ටික හරියට කරලා දෙනවා මෙයා මොනවද ඒ කියන්නේ අපි ඉතින් හරි සිම්පල් සිම්පල් විදිහටින් පොඩ්ඩක් උයා ගන්නවා උයාගෙන කනවා අ ඉතින් උදේට නැගිටලා ඉතින් කොෆි එකක් හදලා ගත්තා බ්‍රෙක්ෆාස්ට් එකක් හදලා රෙඩි කරන ඊට පස්සේ මට తీරේ ෂාව එකක් දාලා ක්ලයන්ට් එනවා ඊට පස්සේ ටැටූ එකක් කරලා එහෙම තමයි දවස යන්නේ අර වෙන මුකුත් නැහැ ඔල්වේස් ස්ට්‍රෙස් ධානාරේ මේ මුකුත් නැහැ
එයා මුකුත්ම නැහැ. හ්ම්. සාමට කොහමද? මම හොඳට ඉතින් ට්‍රීට් කරනවා මට. හා. දැන් සාමට කොහමද? තුලාච් කියන දැනෙන්නේ. නෝ, එතුන්ක තේ තමයි හැමකටම උදව් කරන්නේ. හා. කෑම් යනවාත් ඕන දෙයක්. ඒ තමයි කියන්නේ අර කරන් චුටි මේක කරන් චුටි. ඒ කියන්නේ මේ ඔයා බලාපොරොත්තු වෙන දේ නෙමෙයි ලැබෙන්නේ ඔයාට. ඔයා ගහක් වගේ හැවන දෙනවා. ආරක්ෂාව දෙනවා. තංග මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමව මම මුලින්ම හඳුනාගත්ත දවසේදී මම කල්පනා කරේ මිච්චර පුංචි කෙල්ලෙක් කොහොමද මේ දේවල් දරාගෙන ඉන්නේ කියලා. එහෙම හිතලා බොහෝ වෙලාවට මම ඇයව දැක්කේ කොහොමද ඇයට මේක කියන්නේ නැත්තම් ඇයත් එක්ක කොහොමද මේ දුක බෙදාගන්නේ කියලා. හැබැයි ගොඩක් දෙනෙක් ඒ දුක බෙදාගත්තා. හැබැයි ඇගේ සතුට වෙලාවේදී හැම කෙනාම හැමදේම අමතක කරා. ගොඩක් අටි කමෙන්ට් එකක් විදිහට මෙන්න මෙහෙම සටහන් කරලා තිබ්බා. නූතනේ යශෝදරාව අපි දැක්කේ සාමගේ. හැබැයි සාම අපේ විශ්වාසය කැඩුවා කියලා. සාම එහෙම කරාද? ඒගොල්ලෝ තමයි ඒක කියන්නේ. මම කවදාවත් ඒක කියලා නැහැ. මොකද්ද දැන් වෙන රටක නම් බැන් දැකීම කංග්‍රැචුලේෂන්ස් මෙහි අම්මට සිසි. ඒක මා රාහුල් ඉතින් මම ඒකට මුකුත් කරලා නැහැ. අන්තක මම ඉස්සෙල්ලකේ කියන්නේ මම ෆොටෝස් වෙන ගෑනු ළමයෙකුත් කරන සාමාන්‍ය දේවල් ටික තමයි මම කළේ. ඒ කියන්නේ සාම හිට් නිසා, සාම ෆේමස් නිසා, ඒ ෆේමස් එකත් ඒගොල්ලම දුන්න දෙයක් නේ. ඒගොල්ලම දුන්න දෙයක්. ඉතින් ඒක තමයි මම කියන්නේ. ඒක ඒගොල්ලෝ මැති කරපු දෙයක්. ඒත් මම කාටවත් කියන නාවිල බලන්න, ඇවිල්ලා බලන්න, මෙහෙමයි මෙහෙම කියලා කාටවත් පෝස්ට් බලන්න, TikTok බලන්න කියලා කාටවත් කිව්වේ නෑ. ඒක ඒගොල්ලම තමයි මට දුන්නේ. ඉතින් ඒගොල්ලම කියන කතා ඉතින් ඒ කියන්නේ හිතන්න දෙයක් නෑනේ. ඉතින් මොකද්ද ඒගොල්ලෝගේ මතේනේ ඒගොල්ලෝ හැමනිතරම කියන්නේ. සම මේ දෙසැම්බර් 20 වෙනිදා ජීවිතේ අමතක නොවන දිනයක්. ඒ දිනේට වට යුතුකමක් තියෙනවා කරන්න. ඒක මේ අවුරුද්දට සූදානම් නේද කරන්න. කොහොමද ඒකට දුලාච් කොහොම ප්‍රතිචාරයක් දක්වයිද? එයා තමයි කිව්වේ කියන්නේ හැමනිතරම මේම කරමු මේම කරමු කියලා. ඒ කියන්නේ කාටවත් පෙන්නන්න එහෙම ගොත මේක අපේ හිත දන්නවා. ඒක ෂෙවින් නැති වෙච්ච දවස අපි මේ කතා කරන්නේ. එතකොට මේ අවුරුද්දෙත් යම් විදිහකට එයා වෙනුවෙන් මතක් කරලා එයා දුන්න ලස්සන ජීවිතයක් ලස්සන මතකයන් ගොඩක් ඇති. ඒ මතකයන් වලට ස්තුති කරලා එයා ඉන්න තැනක සතුටින් ඉන්නේ කියලා තමයි හිතන්නේ. සෝල් එක පීස්ෆුල් දුලාච්. ඔව් ඒක මොනවද මම මෙයාට අපි කරන් ඉන්න දෙයක් මොනවද? ඒ සෝල් එක ඉතින් ඉන්න තැන හොඳින් ලස්සනට ඉන්නවා. ඉතින් ඒක ඉතින් මොනවද මං කැමති නෑ. ඒ කෙනා ගැන අපේ මිනිස්සු ගොඩාක් ඒ කෙනා ගැන කතා කර කර එක එක කතා ගේනවා. ඇත්තට මේ ගේන එක කතාවක්වත් වර්ක් නැති දේවල්, බොරු දේවල්. ඒ කතා කරන ගොඩක් අරිට මං කිව්වා බොරු රෝම කතා කරන්න එපා. පුළුවන් නම් ඒ මිනිස්සු වෙනුවෙන් දානයක් ධර්මයක් දෙන්න, ඉටිපන්දම පත්තු කරන්න. අපේ කට්ටිය මොකද්ද කරන්නේ? යනවා ඒක ගාවට රුපියල් 500,000ක මල්ටියක් ගන්නවා, දානවා, එහෙම කරනවා. ඒ කියන්නේ ඒක තමයි ඒගොල්ලොන්ගේ තියෙන දේ. ඒගොල්ලෝ කියන්නේ ඒක මෙයාටත් කරන්න. ඊට පස්සේ එහෙම කරාමත් සෝෂල් මීඩියාගෙම තමයි අනිත් පැත්තට ගහන්නේ. ඒ කියන්නේ දැන් මෙයාගේ මෙයා වෙනස් වුණා වෙනස් ඉල්ල කියන්නේ අපිට අනිත් මිනිස්සුන් වෙනස් කරන්න බෑනේ. අපිට මෙයා මෙයාව මට හම්බෙන්න කලින් මෙයා හිටියේ, මෙයාව මෙයා ළඟින් අර මොටිවේට් කරපු කට්ටියත් හිටියේ. අර අනිත් තව මිනිස්සෙක් ප්‍රශ්නයක් ඇහුවට පස්සේ ඒ ප්‍රශ්නෙට මෙයා ප්‍රශ්නයක් අහනවා. අපිට වැඩක් නැහැ අනිත් මිනිස්සු ප්‍රශ්න ඇහුවට. අපි ඇයි ඒගොල්ලන්ට උත්තර දෙන්නේ? උත්තර දෙන්නේ. අපිට වැඩක් නැහැ. මොනවද සයිලන්ස් ඉස් බෙටර්. වැඩක් නැහැ. එනිහඩ කප තමයි හොඳම පිළිතුර. ඔව් වැඩක් නැහැ. කාටවත් උත්තර දෙන්න ඕනේ නැහැ. දැන් අපි සර්ෆ් කරන්න ගියත් මූදට ගියත් අපිට බෝඩ් එක උඩ හිට ගන්න බෑ කියලා අපිට වේව් එක චේන්ජ් කරන්න බෑනේ. අපි ඉගෙන ගන්න ඕන වේව් එක යන්න. ඉතින් මොනවද අපිට අර වටේ ඉන්න කට්ටියව චේන්ජ් කරන්න බෑ. අපිට වෙනවා චේන්ජ් වෙන්න. අපි චේන්ජ් වෙද්දී වටේ ඉන්න කට්ටියට ෆුල් ගිල්ටි ඒ කියන්නේ නෑ. ඒ තින්කපන් මට තේරෙන්නේ. මට ඒව වැඩක් නෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ ෆුල් සීරියස් අරන් මට කෝල් අරන් කියනවා එක එක ස්ටෝරි. මට වැඩක් නෑ. කියන්නේ මට මම හිතන්නේ මේ ඔය කතාවත් එක මේ ළඟදී ඉන්ස්ටාග්‍රෑම් එකත් හැක් වුණානේ. ඔව්. ඒ කියන්නේ ඒ වගේ වැඩක් වෙනවා. ඉන්ස්ටාග්‍රෑම් එක මගේ හැක් කළා.
මොනවද අයි ගත්තා ඉන්ස්ටග්‍රෑම් එක මොනවද අතේ තියෙනකොට හැක්ුණා කියලා මට ඒකට තමයි ගොඩක් දුක හිතුනේ මොකද ඇත්තරමනේ මට ඒකට ගොඩක් දුක හිතුනා මොකද මම වැඩ කරන්නේ ඉන්නේ මට මොනවද සෑහෙන්ට කට්ටි ලොක්ඩවුන් එක ටයිම් එකේදී ඊට පස්සේ අපි දෙන්න මැරි කරන්න රෙඩි වෙන ටයිම් එකේ මම වැඩ කළේ නැහැ එතකොට ක්ලයන්ට්ස් ලා මැසේජ් දාලා ඒව ඔක්කොම ස්ටොක් වෙලා තියෙන්නේ එතකොට මාත් එක්ක කතා කරපු ලොකු ලොකු කට්ටි ඉන්න ඒගොල්ලෝගේ ගොඩක් මගේ පියසින් ටැටූස් කරන නිසා ගොඩක් ගර්ල්ස් ලා ඉන්නවා බොරු කියන්න ඕනේ නැහැ සෑහෙන්ට ඉන්නවා ගර්ල්ස් ලා ඒගොල්ලෝගේ පර්සනල් කන්ටැක්ට් නම්බර්ස් තියෙනවා ලංකා සෙලිබ්‍රිටිස් ලා ඉන්නවා එතකොට මට එන අවුල්නේ මගෙන් ওই ෆෝන් නම්බර් සරියට ගිහිල්ලා ඒගොල්ලන්ට කතා කරොත් මට ඒක අවුල් මට නැත්තම් වෙන කිසි ප්‍රශ්නයක් නැහැ මොනවාද ඒකට තමයි ඇත්තටම මම පොඩ්ඩක් කෝරි වුණේ නේ මට වෙන එකක්වත් වැඩක් නැහැ ඇත්තටම ඒ කියන්නේ වැඩක්ම නැහැ හැබැයි තින් මේ වගේ දෙවලුත් සිද්ධ වෙනවා ඒක නිසා අපි මතක් කරා ඔන්න නැවත නැවත වතාවක් මතක් කරන අපි සතුටින් ඉන්න කාලේදී හරි සතුටින් ඒකල ගත කරන දවස් ටික අපි මේ විදිහට එකතු වෙලා යාළත් එක්ක බෙදා හදා ගන්න ළඟදීම ඩුබායි යන අදහසක් තියෙනවා කියලා කිව්වා දෙන්නත් එක්කම ඔව් යන්නේ යන්නේ ඩුබායි යන්නේ වැඩකටනේ පදිංචියට නෙමෙයි නෙමෙයි වැඩකට යන්නේ ගිහිල්ලා මොනවද එනවා ඉතින් මං හෙට් ටැටූස් කරනවා ටැටූස් කළා මං එනවා දුරාෂ කතාවට දක්ෂයිනේ එහෙමද හැම වෙලෙම කතා කරනවා සාම මේ විදිහම නිහඬයිද ආ සාම මේ විදිහම නිහඬයිද මේ විදිහම මෙයා ගොඩක් කතා කරනවා අඩුයි අඩුයිනේ හරි එහෙනම් දෙන්නගේ අනාගත බලාපොරොත්තු මොනවද දැන් මේ ලස්සන ගයක් අරගෙන ඉන්නවා අලුතින් පදිංචියට ආවේ විවාහයත් එක්ක මේ ගෙදරට ඔව් තීන තන කියන්නේ හැ ගල් කිස්සේ ඉන්නවා එච්චරයි හරි කියන්නකෝ කොහොමද ෆියුචර් ප්ලෑන්ස් ඔගලංගේ ෆියුචර් ප්ලෑන්ස් ලංකාවේ තමයි ඉන්න අයිඩියා එක ඒක මොන ප්‍රශ්නයක් ආවත් දාලා යන්නේ නැහැ නෑ 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 මේක තමයි යන්නේ කන්ට්‍රි එක මම අනිත් කන්ට්‍රි ට්‍රැවල් කරලා තියෙනවානේ වැඩක් නෑ ඉතින් මේක තමයි රට මම ආසයි මේකට මොනවද දැන් ටුවරිසම් ස්ටාර්ට් කරපු ගමන් මගේ හොස්ටල් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා මම කර කර ඉපේවා දැන් අතරේ ලා තියෙන කොවිඩ් එකට ෆොරිනර්ස් ලා ආපු ගමන් ඩවුන් සවුත් වල හොස්ටල් එකක් තියෙනවා ඔක්කොම ඕපන් වෙනවා ඉතින් මේකද මෙහෙ ඉන්නෝනේ මේ හොඳයි සාම මොකද කරන්නේ මේ ටිකේ සහය ඉස්සරහට මේ ටිකේ අයියත් එක්ක මේ වැඩ කරනවා ඊට අමතරව පොඩක් ප්ලෑන් කරනවා ලොකු දෙයකට ඒ කියන්නේ සොසයිටි එකට දෙයක් දෙන්න පුළුවන් දෙයක් අපේ එනවා මොනවද ලංකාවේ ප්‍රශ්න වලින් වැටිලා ඉන්න කට්ටියව තර්ජනයකට ලක් වෙලා ඉන්න කට්ටිය මේ ඔක්කොම අල්ලව බේරන්න අපි හදනවා සෝෂල් මීඩියා වල තියෙන ප්‍රශ්න ලොකු කමිටි එකක් හැදෙනවා ඒ කියන්නේ ලොකු එකක් රාජ්‍යයත් එක්ක ඔව් ඒ කියන්නේ කාටක්වත් බෑ එතකොට රිලේෂන්ෂිප් එකක් තිබිලා බ්‍රේක් අප් වුණාට පස්සේ යාගේ ෆොටෝස් තියාගෙන බ්ලැක්මේල් කරන්න ඒව මොකුත් බෑ ඒ කියන්නේ සෝෂල් මීඩියා වල දැන් තියෙන ලොකුම ප්‍රශ්න ඕවනේ ඒවට කවුරුත් හරි රූල් එකක් නැහැ හරි ලෝ එකක් නැහැ එමුකුත් නැහනේ ඉතින් මං කැමතිනේ අර මම ගියපු එක මම දන්නවනේ තව කෙනෙක් එහෙම වෙන නොදී ඒගොල්ලෝ වෙනින් පෙනී හිටින්න කට්ටියක් ඉන්න ඕනේනේ එතකොට තව කෙනෙක් කරන්න කලින් ඒගොල්ලන්ට බය හිතෙනවා මේක කළොත් මට අරගොල්ලෝ ඉන්නවා මේක මෙහෙම ලෝ එකක් තියෙනවා මෙහෙම දෙයක් වෙනවා ඉතින් ඒ සෝෂල් මීඩියා විතරක් නෙමෙයි ස්පිරිටුවලි කියන්නේ හැම පැත්තෙම සයිකි ඩොක්ටර්ස් ලයික් එකතු වෙලා ලෝයර්ස්ලා හැමෝම එකතු වෙලා ගෑනු ළමයිට ඒගොල්ලන්ගේ මනස හදන හැටි ඒ කියන්නේ මයින්ඩ් එක ප්‍රැක්ටිස් කරන හැටි කොහොමද එතකොට ඉන්ඩිපෙන්ඩන්ට් ෆයිනෑන්ස් වලින් කියන්නේ ඒ දේවල් කියන්නේ ඔය හැමදේම එඩුකේෂන් හැම පැත්තෙම එකතු කරලා ඒගොල්ලන්ගේ ස්කිල් කොහොමද වැඩි කරගන්නේ කියන්නේ දැන් මේ මනස කියන එක ට්‍රේන් කරන්න ඕනේ කියන මම ડોක්ටර්ගෙන් ඉගෙන ගත්ත දේවල්. ඉතින් ඒක දැන් මම ඉගෙන ගත්තා වගේ ගොඩක් අටේ දැනුමක් නැහැ මේ වගේ දේවල් තියෙනවා කියලා. ඒ කියන්නේ අපිට අපේ හැම ස්කිල් එකම ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලව් කියන්නේ ඒක ප්‍රැක්ටිස් කරන ස්කිල් එකක්. ඒ වගේ ඒව දන්නේ නැහැ නේ ඒවා කොහොම හැමෝටම දෙන්න එක තැනක් හදන්න තමයි හදන්නේ. ඒ කියන්නේ සාමට වෙච්චි සමහර තැන් ඒගොල්ලන්ගේ ජීවිතේ වරද්ද ගන්නතු හරියට දෙන විදිය තමයි සාම. ඒ කියන්නේ ප්ලස් පොයින්ට් එක මෙතන දැන් මාව ගොඩක් කටිය දන්නවා. ඒකෙන් මට හොඳ දෙයක් දෙන්න පුළුවන් නම් ඒක තමයි මම දැන් කරන්න හදන්නේ. සාම මේ සමාජයට ඒ කියන්නේ බයිර කරන කෙනෙක්ද මිනිසුන්ට කොහොම කෙනෙක්ද කියන්නේ වාගේ ඒකළු දක්වන අදහස් එක වාට මොකද තියෙන්නේ මේ සමාජයේ මිනිස්සු ගැන අදහස. අනේ ඒකනම් කියන්නේ නොදැනුවත්කම.
ඒක තමයි හැමෝගෙම තියෙන ඒක දන්න ඒගොල්ලෝ දන්න ප්‍රමාණය ඒගොල්ලෝ දකින ප්‍රමාණය ඒගොල්ලන්ගේ අදහස කියනවා ඉතින් ඒක ගොඩක් ඒගොල්ලන්ගේ නොදැනුවත්කම ඒ කියන්නේ ගොඩක් අර මයින්ඩ් සෙට් එකේ තමයි තියෙන්නේ අවුල ඒගොල්ලන් හිතන මට්ටම මං හිතන්නේ ලංකාවේ පළවෙනිම කෙනා නෙමෙයි සාමා පළවෙනි බොයෆ්‍රෙන්ඩ් නැති වෙලා දෙවෙනි වතාවට ආදරේ කරලා විවාහ ජීවිතයට ඇතුළත් වුණ කෙනා ඉතින් ඒ නිසා මං හිතනවා සමග ජීවිතෙන් ඇය ලබාගත් දේවල් අත්දැකීම් තවත් අයගේ ජීවිතේ නොවින විදිහට වැඩ කටයුතු කරන්න තවත් කෙනෙකුට ජීවිතේට ලබා දෙන්න පුළුවන් වටිනාම දෙයක් ඇය ලබා දෙන්න සූදානම්ින් ඉන්නවා. හරි බොහොම ස්තුතියි කතා බහ කරාට වටින දේවල් ගොඩක් කතා බහ කරා. ටිකක් hina වෙන්නකො. ඔය hina බලන්න අපි හරි ආසයි. සාමා දුලාජ් මං හරිම ආසයි. ඔය දිනගේ hina බලන්න අවංක වශයෙන්ම කියනවා නම් මහර්ගා බ්ලොග්ස් අපි හදාවේ උගලන්ගේ දුක කතා කරන්නේ මේ හොය දෙනගේ සිනහව සතුට බෙදා ගන්න හැපි මේ විදියට ආවේ ඕනම කෙනෙක් ඕන විදිය ප්‍රතිචාර දක්වන්න පුළුවන් හැබැයි සාමටයි දුලෂ්ටයි ආදරේ නා ඕගලන්ට පුළුවන් ඒ ආදරේ කමෙන්ට් එකක් විදියට සටහන් කරන්නත් අමතක කරන්න එපා එහෙනම් දැන් අපි සමුගෙන යන්නට පෙර අතුව මතක් කරන්නට ඕනේ දුලෂ්ටයි සාමටයි දෙන්න කියලා මල් ළඟ gift එකක් තියෙනවා හරි ඉතින් හත දවසේදී දුලාච්වයි සාමවයි මේ විදිහට මුණ ගැහෙන්න එනකොට අපිත් එක්ක එකතු වෙලා ඉන්න අනුග්‍රහක භවිතෙක් ඉන්නවා ඒ තමයි ලෝටස් ක්‍රේෂන් ආයතනය අදත් අපි යොවුන්ව අමතක කරන්නේ නැහැ හැමදාම වගේම අපේ ආදරණීය හැමෝටම ආදරෙන් gift දෙන්න සූදානම් ඉන්නේ ලෝටස් ක්‍රේෂන් ඉතින් ලෝටස් ක්‍රේෂන් බොහොම ස්තුතියි අද දවසේදීත් අපි වෙනුවෙන් දක්වපු අනුග්‍රහයට මම පෙන්නනවට වඩා සාම පෙන්නුවත් තමයි මේක හොඳ හරි පෙන්නන සාම ලස්සටයිද කියලා බලලා හරි ඉතින් මේ තමයි ලෝටස් ක්‍රේෂන් අපි ඒක දිහට අරන් පෙන්නමු මං ඊයේ කතා කළා දුලාෂ්ගෙන් ඇහුවා ලස්සන ෆොටෝ එකක් ඉවන්න කියලා මට ඉතින් දුලාෂ් ෂේපු ඒ දෙනා ළඟ තියෙන ලස්සනම ෆොටෝ එක තමයි මට මේ වෙලා තියෙන්නේ මං හිතුණා සාමත් කැමති වෙයි කියලා එකට ඔව් හරි ඉතින් ලෝටස් ක්‍රේෂන් ආයතනයට අපි ස්තුතිවන්ත වෙනවා උදාරිටත් ලසන්තටත් ස්තුති මේ එවපු ලස්සන gift එකට සාමටත් ඒ වගේම දුලාෂ්ටත් අසයිනේ කැමතිනේ මදමත් වගේ අපිට කැමරා සඳහා අනුග්‍රහය ලබා දෙන 4U කැමරා රෙන්ට් ආයතනය බොරලස්කමෝ ගම්පහ ඒ වගේම නවතම ශාකාව කැන්ඩිවලදී විවෘත වෙනවා ඉතින් මේ සියලු දේම මතක් කරලා 4U කැමරා රෙන්ට් ආයතනයට අපි ස්තුතිවන්ත වෙනවා අපි වෙනුවෙන් හැමදාමත් මේ ශක්තිය ලබා දෙනවාට ඉතින් සංජයයා නිරන්තරයෙන් ස්තුති ඔබ මේ වෙනුවෙන් ලබා දෙන අනුග්‍රහයට ඉතින් 4U මතක් කරගෙන එහෙනම් අපි සමුගෙන යන්නේ මේ සූදානම හරි එහෙනම් බොහොම ස්තුති දෙදෙනාටම බොහොම ස්තුති මොකද හිතෙන්නේ මාත් එක්ක කතා කරපු මේ පුංචි වේලාව ඔයගලන්ට කොහොමද දැනෙන්නේ ඇත්තටම ගොඩක් හැපිනේ thank you ඔයගොල්ලෝ කතා කරාට ආවට ඔව් අද එළිය කට්ටියට හොඳ મેસેජ් එකක් යනවා ඉතින් හරි දේ ඒගොල්ලන්ට යනවා මොනවාද ඔව් ඉතින් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. හරිදී මට සමාජගත කරන්න නැත්නම් ඕගොල්ලොත් එක බෙදා හදා ගන්න. ඒගොල්ලන්ගේ සතුට, ඒගොල්ලෝ කොහොමද ජීවිතේ දකින්න විදිය, ඒගොල්ලන්ගේ හැම දෙයක් ගැනම අපි බොහොම ආදරෙන් කතා බහ කරා. එහෙනම් දුලෂ්ටයි සාමත් එක්ක හැමදාමත් ළඟින් ඉන්න, ඒ අයට ආදරය කරන කටියට අපි මතක් කරනවා. නිරන්තරයෙන් මේගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්න. ඒගොල්ලන් අනිත් අය කියන දේවල් නෙමෙයි. ඔබත් හිතන්න. ඔබට මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණොත් ඔබ කොහොම වෙයිද? හැම කෙනාටම මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපේ ජීවිතේට අපිට මේ දේවල් වෙන්නේ නැහැ. අනිත් අයට විතරයි මෙහෙම වෙන්නේ. හැබැයි අපිට වුණොත් අපි මෙහෙම වෙන්නේ නැහැ කියලා හිතන්න එපා. අපි මිනිස්සු. ඒ නිසා අපි කැමති hina වෙලා සතුටින් ඉන්න. ඒ සිනහව සතුට තව කෙනෙක්ගේ දකින්න බොහොම ආදරෙන් පුරුදු වෙන කියලා අපි ඔබට මතක් කරනවා. එහෙනම් දැන්ටම ඔයගොල්ලෝ මගේ YouTube නාලිකාව subscribe කරලා තියෙනවා කියලා මම දන්නවා. හැබැයි ඔයගලන්ට පුළුවන් තාමත් මම YouTube නාලිකාව මගේ subscribe කරලා නැත්නම් දැන් මම හර්ගා බ්ලොග්ස් මාව subscribe කරන්න. ඒ වගේම එතනින් හැට තියෙන බෙල් බටන් එක ක්ලික් කරොත් ඉක්මනින්ම අපි එකතු කරන වීඩියෝස් බලන්නත් ඔයගලන්ට හැකියාව තියෙනවා. ඒ වගේම මේ දිනට wish කරන්න මේක සුදානම් මිලා ඉන්නවා ඒ කමෙන්ට්ස් වලට reply කරන කරනවා නේද කරන්නත් යා සුදානම් ඉන්න තියෙන ඕගලන්ට දැනෙන විදිහට ඕගලන්ට හිතෙන දේවල් තියෙනවා නම් කමෙන්ට් එකේ සටහන් කරන්නත් අමතක කරන්න එපා එහෙනම් ආපෞසරය බොහොම ස්තුතියි ඔය දිනගේ ජීවිතේ ලස්සනට ගත කරන්න පුළුවන් වෙන්නේ කියලා සුපත්තු මිකුතු කරනවා මං ආදරෙන් හිටපු කෙනෙක් මං කැමතිවා සතුටින් ඉන්නවාට ඉතින් ඒ නිසා ඒ සතුට හැමදාම තියාගන්න සම බොහොම ස්තුතියි නැවතත් සතුටින් ඉන්නවනේ කෙල්ලෙක් හරි එහෙනම් සමගින යන්න
අමතක නොකර මාව subscribe කරන්න තව දවසකදී මේ විදිහට ලස්සට මුර ගහමු අපිත් එක්ක